වර්ෂාත් ප්‍රියංගවතත් බැංකුවට ගියේ බැංකුව විවෘත කළ ගමම වගේ. වර්ෂා නුගේගොඩ බස් නැවතුමෙන් බැස ආවේ හැංගි හැංගීමිනි. උදේ හව හේට මේට යමින් ජීවත් වූ නගරේ ඇයි දැන් ඉන්නේ ඇත්තේ කියා අසන්නා බඳේ. බස් රියේදී වර්ෂා පොත්තල දෙස බලා වුණේ පපුවට අතක් තබාගෙන. ඒ පොත්තලක් නොවේ විහාර ගීකි පන්සලකි. ඒත් තම දෛවීහි රැඳින්නට තමාට ඉඩ දුන්නේ නැත. ඒ වෙද්දී පොත්තල විවෘත කර තිබුණේ නැත. වර්ෂායින් ඉන්දියාවේ පොත්තලට එන්නේ උදෑසන 7ටය. එතන වේලසනෙන් පොත්තල විවෘත කර වැඩක් නැත එහු මුලදී කීවේ. එහෙත් පොත්තල විවෘත කර මොහොතක් යනට පෙර උදේ පාසල් දරු දැරියන්ගෙන් පොත්තල පිරියයි. ඒ මොහොතේ පොත්තලේ සිටින්නේ බොහෝ විට ඇය පමණි. යන ඉක්මනින්ම පහන තියා පොත්තලේ පළමු ගණදිනෝද කරන්නේ ඇගේ මතිනි. එක දවසක් පළමු ගණදිනෝ කළේ ඇය නොවේ. ඒ රත්නපුරේ ගිය දවසකේ. එදා බිස්නස් අඩුවේ. වෙන කාගේවත් අතක් වාසනාවන්ත නැහැ. විමුතේ දා කටපුරා කීවේ. එහෙත් මේ අතේ ඒ තරම් වාසනාවන්ත නැත. එසේ වාසනාවන්ත වූවා නම් මේ අතේ පැටලුණු ආදර දෑත තමාට අහිමි වන්නේ නැත. අත්තල බිඳියන්නේ නැත. ඔයාගේ කිල්ල මේ අමාරුවෙන් ජීවත් වෙන හැටි පේනවනේ. ඒ වගේ හිත අතාගෙන ජීවත් වෙන්න. මැරෙන්න මොහොතක් තියලා හරි මම මහත්තයා ළඟට එන්නම්. එදාට වාගේ රෝසමල ගොඩාක් වයසට ගිහින් ඉඳි. ඒත් මන්දියා එදා අන්තිමට කලතුර හෝටලයේදී බැලුවාගේ ආදරෙන් බලන්න. වාෂා පොත්තල පසෙද්දි සිතුවාය. යන ගමන් කොහේ හෝ සැඟවීඳ ඔහුගේ මූණ අවසන් වතාවටත් බලාගෙන යනවා යයි ඇය සිතාගත්තාය. වාෂාගේ ඉතිරි කිරීමේ පාස්පෝර්ට්ක් රැගෙන කවුන්ටරයට ගියාය. ඒ වුණේ වාෂා බැංකුවට පැමිණෙම දැන හඳුනාගත් යුවතියකි. ගුඩ් මෝර්නින් වාෂා. නාදළු පැහැයේ තොලාල පෙනක් ගෑය සොන්දරව සිනාසුනාය. වාෂා මේ මොහොතේ ඉන්නේ ඒ කිසිවක් නැතුව. ගුඩ් මෝර්නින්. මම පෙරේද බුක් ෂොප් එකට ගියා. ඔයා හිටියේ නෑනේ. ස්ටේෂනරි වගේක් ගන්න ගියේ. මං ආයේ කවදාවත් විමුක්ති බුක් සිටි එකට එන්නේ නෑ. වාෂාට එසේ කියන්නට සිතුමි. මං ගමේ ගියෙන් හිටියේ. ඒකයි. මට මේකේ පොලියත් එක කීයක් තියෙනවද කියලා බලලා දෙනවද? වාෂාගේ පාස්පෝර්ට් ඇයට දුන්නාය. ඇය වාෂාගේ ඉතිරි කිරීමේ ගිණුම් අංකය පරිගණකයට ඇතුළු කර ගිණුමේ නවශේෂයේ පොතේ සටහන් කර නැවතත් ඇයට දුන්නාය. වාෂාට පුදුම සිතුමි. හරිනම් පොතේ තිබුණේ රුපියල් 40,000 ගාණක් පමණි. පොලියස් සමග වැඩිමුණුත් 47,000ක. එහෙත් බැංකු ගිණුමේ ශේෂයේ රුපියල් 110,000ක් දක්වා තිබුණි. එතරම් මුදලක් තමා මේ ගිණුමේ තැන්පත් නොකළ බව හැටි ඉතුරුම සාතකේ. කිල්ලට කවදාවත් හොරයක් බොරුවක් කර පුරුදු නැත. මේගේ බැලන්ස් එක වැරදීනේ. ඇයි පාස්පෝර්ට් නැවතත් කවුන්ටරයට දීපු කලාය. වැරදි වෙන්න බෑනේ. ඇයි වැරදි කියන්නේ? මං ඩිපොසිට් කරලා තියෙන්නේ 42ක් විතරයි. පොලියත් එක වැඩිමුණොත් තව 3-4000ක්නේ වැඩි වෙන්නේ. බලමු. වාෂාට හොඳනම් ෂුවර් නේද? ෂුවර් දෙලිනි. ඉතින් මට එච්චර සල්ලියක් හම්බවුනෙත් නෑනේ පොතේ දාන්න. දිල්නි පරගණක ඔස්සේ වාෂාගේ ගිනිමේ සියලුම ගණදුණු වார்த்தාව ගත්තාය. ෂුවර් බබෝ. ඔයා මේ 16 වෙනිදා, ඒ කියන්නේ ගිය සිකුරාදා, රුපියල් 60,000 ඩිපොසිට් කරලා තිනවා. ෂුවර් මේ තියෙන්නේ. වාෂාට පුදුමය. තමා කොහෙත් මේසේ නොකළ බව ඇය දනී. තමා හැරෙන්නට කිසිදු කෙනෙක් මේ බැංකු ගිනිමේ අංකය ගැන දන්නේ නැත. දිලිනි, මම සිකුරාද නොගෙගොඩ හිටියේවත් නැහනේ. ෂුවර්. ෂුවර්. කොහොමද එහෙම උනේ? වෙන කවුරු හරි දැම්මද? මන් නෙමෙයිනේ වාෂා ෆ්‍රයිඩේ සේවින් කවුන්ටර් එකේ හිටියේ. මන් ස්ලිප් එක අරන් බලන්නද? අනේ බලමු. වාෂා පපුවට අතක් තබා ගත්තාය. මේ සිදුවේ කුමක්ද? තමගේ ජීවිතයට පිටකට සරණකට සිටි ඔහු පමණි. ඒ තුනඟ මේ ගිනුමේ අංකේ නැත. ටික වෙලාවකට පසු දිල්නි සිකුරාදා ගිනුමට මුදල් දැමුව බැංකු ලදු පොතේ පිටපතක් ගෙන ආවාය. දාලා තමයි වාෂා. මේ තියෙන ස්ලිප් එක මේ අස්සන කාගේද? වාෂා බැංකු ලදු පොත අතර ගත්තේ වෙවුලන සුරතිනි. ඒ දකින්ම වාෂාගේ පපුව පැලී ගියාක් වෙනුවේ. ඇගේ දෑස්වලට කඳුළු ගලාවේ වේගීනේ. ඒ අත්අකුරු විමුක්ති ගියේ. ඔහුගේ සිංහල අකුරු ලස්සන නැත. ඒත් ඉංග්‍රීසි අකුරු හරිම ලස්සනේ. ඔහුගේ අසනද හරි ලස්සනේ. ඒ අසංකර ඇත්තේද ඔහුය. වාෂාට ඇඬුනි. ඇය එහෙම මූණ ඔබාගෙන බැංකුවේ කුණකට ආවාය. ඇගේ දිනෙත් වලින් කඳුළු වර්ෂාවක් මෙන් ගලා එන්නට විය. අනේ දෙයනේ, ඔයා මං ගැන කොච්චර හිතලාද රත්තරන්? මේ දුප්පත් කෙල්ලට වාච්චර ආදරේද?
වාෂා දෑසල වූ කඳුළු රහසින් පිසදා ගනිමින් සිතුවාය. ඇයි කෙල්ලේ? පියන්ම දෑසේ වාෂාගේ උරපත්තට අතත් තබාගෙන වාෂා පොත පෙන්වාය. සිකුරාද ඇවිත් සල්ලි දාලා පව්. ප්‍රියන් මදාගේ දෑස්ද කඳුලින් පිරුණි. ආදරයක් යනු රැක බලා ගැනීමේ, අදා වඩා ගැනීමේ, දෛවයේ විසින් එසේ විනාශ කර දැමුවේ ඒ සෙනෙහෙමය. ඒ දෛවයට එසේ ආදරය සම්පූර්ණයෙන්ම මරා දැමිය හැකිද? එයා දන්නවා මට තිබ්බ මෙච්චරයි කියලා. අද නැතත් කවදාරි විමුක්ති අයියා උඹව බලාගන්නේ. මගේ ආසාව එයාව බලාගන්න එක ප්‍රියා. ප්‍රියන් අදා කවුන්ටරට ගියේ දෑස් පිසදාගෙන. දාලා තින්නේ කවුද වාෂා? අයියා විත් දාලා තියෙන්නේ. එහෙම තමයි හොඳ අයියලා. මට දිලිනි අද මේ සල්ලි ටික ගන්න පුළුවන්ද? ඔක්කොම නෑ 80,000ක් විතර ඉතුරුවා තියන්න. ගිනව සම්පූර්ණයෙන් අසාදමලට කෙල්ලට ලෝභ සිතුණි. ආයෙ සල්ලි දානකොට අයියට කියන්න වාෂා වාට කියලා දාන්න කියලා නේද? වාෂා සිනාසුනි දුබ්බර ලෙසනේ. ආයෙට මාත් එක්ක කතා කරන්න ලැබෙන්නේ නෑ. වාෂා මුදල් ටිකද ගින බැංකුවෙන් පිටතරාවේ ඇවිලිමිනි. වෙන කෙනෙක් වගේ නෙමෙයි අයියා හරියට හිතනවා. පව්. එයාම ඇවිත් දාලා තියෙන්නේ. වර්ෂා කියවන්නේ මොහු ගැනේ. මේ කෙල්ලෝ මේ ආදරේ නැතුව ජීවත් කරවන්නේ කෙසේදයි ප්‍රියන් අදා සිතුවාය. වර්ෂා, ප්‍රියා, අපිට බැරිද කෙල්ලේ අයියව හම්බ වෙන්න? එහෙම කරන්නට හැකි නම් කොතරම් හොඳද? එක හාද්දක් ලැබේ නම් තව කාලයක් ජීවත් වෙන්නට හිත හදාගත හැක. කමක් නැහැ ප්‍රියා, මං එයා ගැන හිතන්නේ. එහෙම කරන්න බෑ. දැකලා විතරක් ඉන්න පුළුවන්. මේ කරන කිසි දෙයක් මට පුළුවන් දේවල් නෙමෙයි ප්‍රියා. හරි අමාරුවෙන් කරගෙන යන්නේ. මොනා කරන්නද? ප්‍රියංගදා ඉන්නහට කතා කරන්න ගියේ නැත. ආදරයෙන් පපුවක් බින්දී කිය පසු හදවතට ඇති වෙන වේදනාව ඇය හොඳින් දනී. ගෑනුන්ට පිස්සු හැදෙන්නේ එහෙම වුණාමයි. පොත්වලට යහෙන් පුංචි සාප්පුවක් ඇත. ඒ ඇති විසිරු ඉමිටේෂන් අරුංගල් මාල අත් පනඳනා වැනි දේවල්ය. එතන ගිය ගල පොත්වල හොඳින් පෙනේ. වර්ෂා ප්‍රියංගදාත් කැටුවේ පුංචි කඩේට ගොඩුවේ දැස් සංගාගෙන මිනි. පොත්වලේ සේවකයෙක් හෝ තමාව දැක්කොත් ඌට කියන බව ඇය දනී. පොත්වල විවෘත කර තිබුණි. ඒ කරන්නට ඇත්තේ ශ්වේතා විසින් වියුතිය. තාමත් ඌ පැමිණ නැත. ආවන වාහනය පොත්වල ඉදිරිපිට තිබිය යුතුය. ප්‍රියංගද අරුංගල් තෝරන්නට වූවාය. වාෂා මොහොතින් මොහොත පිච්චෙන පපුව වාවා ගනිමින් පොත්වල දෙස බලා උන්නාය. පොත්තල පුරාම මොකද්දෝ පාළුවක් රජවි ඇත ඇයට නිකමට සිතුනි. ඒ පාළුව කොමද්ද ඇයට හරියටම සිතාගත නොහැක. අනේ මාත්‍යෝ ඉක්මනට එන්නකෝ. එක පාරක් වාගේ මූණ බලන්න හරි ආසයි. මං ගොඩාක් දුරකට යන්නේ. ඊට කලින් මට එක පාරක් පේන්න ඉන්න. වාෂා දෙවියන් යදිමින් සිතින් කීවාය. ඔයාට මං කොච්චර කියලා තියනවද 10ට කලින් බුක් ෂොප් එකට එන්න කියලා. එහෙම ආවේ නැති උනම් සිරියාවක් නැහැනේ වස්තුවේ. දැස් රිදෙනා තරමට ඇය බලා උන්නයි. එකවරම ඔහුගේ වාහනය පොත්තලේ වාහන නැවතුමට දමද්දී වාෂා මහ හුස්ම පපුවට ගත්තායි. ජීවිතේ පළමු වරට ඔහුගේ මුණ දකින්නක් මෙන් ආශාවෙන් ඇය වීදුරු ෂෝකේස් එකකට බර වී බලා උන්නයි. මට බෑනේ රත්තරන් එන්න. වාෂාගේ දෙපා කැවෙන්නට විය, දෙවෙන්නට විය. ඔහු දැන් වැඩ කරන්නේ සෙමිනි. ඇර නුදරෙන් ඔහු පිටතරෙද්දී ඇගේ දැස් බලාගෙන මෙන් කඳුළු ගලා ආවේ. අනේ රත්තරන්, ඇයි මේ? වාට මොකද වෙලා තියෙන්නේ? විමුක්තුන්නේ හරියට රැවුලවත් කපා නොවේ. අද ඔහු පොත්වලට ඇදගෙන වී තිබුණේද අත්කොට කමිසයක් ඔහේ උඩින් දමාගෙන. එසවෙන්නට යන්න දෙපා, ඒ දෙසටම දුවගෙන යන්නට නලියන දෙපා. වාෂා නවත්තා ගත්තේ දැඩි අමාරුවගෙන. ඔහු අටපිට බලන්නේ ඇයි? පොත්වලට ඇතුළු නොවේ පාර දෙස බලා උන්නේ ඇයි? මං මෙහෙට ඇවිත් ඉන්නවා කියලා වාට දැන්නෝද රත්තරන්? වාෂාට පුදුමේ. ඔහු පොත්තල්ට කවදාවත් සෙරපු දමා එන්නේ නැත. අද මෙසේ ආවේ ඇයි? කිසිවක් හොඳින් සිද්ධ නොවන බව වාෂාට ඉවෙන්මෙන් දැන්නේ. ඔහව 33 කෝටියක් දෙවියෝ රැක ගන්න උන. මං අනුරාධපුරයට ගිය ගමන් ජයසිරි මහා බෝධියට බෝධි පූජාවක් තියෙනවා. පේන නැතත් මට බුදුසරණයි බබා ගිහින් එන්න කියලා කියන්න. ඔහා ළඟට ඇවිල්ලත් මට ඔයා ළඟට එන්න බෑ. දුවන් ඇවිත් ඔයාට වැඳලවත් යන්න තිබ්බනම්. කමක් නෑ, මං යන්නම්. පරස්සමින් ඉන්න රත්තරන්. වාෂා දැස් මිරිකාමින් කඳුලක් පිටකලාය. එය සමගම හෝ පොත්තල තුළට ඇතුල් විය. මේ ආත්ම භවයේ දකින්න වඩාත්ම ආශා කළ රුව අවසන් වරට දෙක අවසානයේ
සමහරට අදින් පසු හෝ දකින්නට නොලැබෙයයි වාශාර සිතුනි. යම් ප්‍රියා තොල්පට ලේ පන්න තරමට තද කරගෙන වාශා කීවාය. තව මොහොතක්වත් මේ කොළම නතර විය නොහැක. වාශායගේ ඇඟිලි තුඩු වලින් දැස් මිරිකමින් වේගින් පෙම් නතර කළ රත්නපුර බස් එකට ප්‍රියංගදාස් සමගම ගොඩුවාය. දැස් බිමට බර කරගෙන දුක වාවාගෙන ඉන්න කෙල්ලගේ හිස අතගාමින් ප්‍රියංගදා නිහඬ වුණාය. ගෑනුන්ගේ පපුවේ බිත්ති හයිය නිසා මිස මේ විදින දුක්වලට මේ පපු ඉරිතලා පැලී ගොස් අවසානයේ